තුවක්කු කරුවෝ කවදාවත් හිරගෙවල් වල පස් පෑගුවේ නැහැ. මරණයකින් කෙලවර කරන්න බැරි ආදරයක් එයා ළඟ තිබුණා. ඒකයි මං හිතුවේ මේ කතාව ලෝකෙට කියන්න ඕනේ කියලා. हिसर विदिन्न हतवत पिरेन्न मल्सारा पेम्रस देनेन्न सवनट कियन्न कोंडुरमा आदरा उपतिन पेम्रस अमतहारा गलावे रस दहरा रोजी आदरे कियन्ने මායාවක්. ඒ මායාවස්සේ අතරමං වුණාම හිඟන් එක්ක වුණත් පේන්නේ රාජකුමාරයෙක් වගේ. ඔබ දන්නවද ලංකාවේ පළවෙනි සිංහල චිත්‍රපටිය මොකක්ද කියලා? අතර දෙනාම සූර්යෝ. හරියටම හරි. හරියටම හරි. බෙකෙල්ලේ පිළිතුරු දුන්නා. සමහර සිටුේෂන්ස් තියෙනවා එකිනෙකාට ෂෙයා කරගන්න බැරි තරමට කොම්ප්ලිකේටඩ්. රෝසි මැඩම් මේ වුණ මෙනු එක දැකලා අපි කොල්ල මැඩම් විතර නේම දකන වවුලේ ඔක්කොම දකන ඉතම ආතේ සඳ පායන්න පායන්න සැරසී අඳුරට ලං වුණා කළුවර ලෝකේ පීඩා සිසිලෙන් පහන් වුණා लव स्टोरी ඔබ ආදරයකට ආදරණීයන්ගේ මාසේ ඔබට බොහොම ආදරෙන් තිරනවලු ආදරණීය චිත්‍රපටි පිළිබඳව තමයි අද අපි මේ අඩහොරාවෙන් කතා කරන්නේ. ඔව් මේ චිත්‍රපටියක් ඇතුලේ තවත් චිත්‍රපටයක් හැම ටිකක් වෙනස් හැඩයක් තියෙන චිත්‍රපටයක් දැන් ඔබට නරඹන්නට පුළුවන්කම තිබෙනවා. සති කීපයක ඉඳලා දැන් තිරගත වෙනවා. ඒක නිසා අපි මේ පිළිබඳව කතා කරන්න ඕන දෙන්නෙක්ට අද බොහොම ආදරයෙන් ආරාධනා කළා. අරුණ ජයවර්ධන කියලා කියන්නේ අපිට ඉන්න බොහොම දක්ෂ තිරරචකයෙක්, ඒ වගේම අධ්‍යක්ෂකවරයෙක් අයවනයි. ඒ සමගම ගම්‍යා විජේදාස මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. ඔබත් බොහොම ආදරෙන් පිළිගන්නේ. අයවා. අරුණ අපි කතා බහ පටන් ගත්තොත් දැන් ඔබේ චිත්‍රපටයේ තුන්වෙනි චිත්‍රපටය තමයි මේ විදිහට අපිට අලුතෙන්ම මේ දවස්වල ආරම්භන්න පුළුවන්කම තියෙන්නේ. ඇත්තටම වෙනස් නේද? ඔව් ඇත්තටම මේ මගේ පළවෙනි චිත්‍රපටය වුණ නිකිණිවැස චිත්‍රපටියක සම්භාව්‍ය චිත්‍රපටයක්. ඉතින් මට ඕන ඇත්තටම පොඩි බයිස්කෝප් එකක් කරන්න ඕනේ කියලා සින්දු ෆයිට් කොහොමද තියෙන මොකද පටන් ගත්තේ ඩාන්ස් හිතා චිත්‍රපටියෙන්. ඉතින් ඒ නිසා මොකද මම රාමගොඩ කොටු වෙන කැමති නැහැ. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මම මේ චිත්‍රපටියේ තිරනාටකයේ ලියලා ඊළඟට තියන් හිටියා. මේ පස්සේ තමයි මේ මට මේකට හරිය නිෂ්පාදකවරයෙක් හම්බුනේ. පස්සේ චිත්‍රපටිය මම දැන් ලංකාවේ ඉන්න ප්‍රධානම නිලි සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. මම චරිතයකට මම ගත්තේ මේ ප්‍රවීණ රංගන ශිල්පීන්. ඉතින් චිත්‍රපටයක් ඇතුළත මේ මොහොතේ ලැබෙන ප්‍රතිචාරිතා හොඳයි. දැන් අපි ගමේ පැත්තට හැරෙමු. මේ දැන් මේ ලැබුණු චරිතය පිළිබඳව ඔබට හිතෙන්නේ මොකක්ද සහ මේ අවස්ථාව පිළිබඳව ඔබ දකින්නේ කොහොමද? ඔව් මම හිතන්නේ මම දිගටම කියපු දෙයක් තමයි දැන් මම ඉන්දියාවේ කාලයක් වැඩ කරලා මම සිනමාවේ ලංකාවේ සිනමාවේ නිර්මාණයකට සම්බන්ධ වෙලා තිබුණේ නැහැ ඒ වෙනකොට. ඉතින් පළමුවෙන්ම හම්බෙන නිර්මාණය තමයි මේක. පළවෙනි නිර්මාණය වුණාම ඇත්තටම විශේෂයෙන් ලංකාවේ චිත්‍රපටයකට මේ වගේ එකකට සම්බන්ධ වෙන්න ඕනේ කියලා යම්කිසි පොඩි කාලේ දැන් මේකට ආසයිනේ දැන් මේ සිනමාවට එතකොට යම්කිසි සිහිනයක් තියෙනවනේ. ඉතින් ඇත්තටම ඒ දැකපු සිහිනය හා සමානවම තමයි මේ චිත්‍රපටයත් හම්බ වුනේ. මොකද චිත්‍රපටය තුල අපි වකවානු තුනක් කියන්නේ සමාන්තරව දිවෙන කතාන්දර තුනක් තියෙනවා. ඉතින් ඒකේ චරිත තුනක් කරා වගේ තමයි දැනෙන්නේ. ඒක එකක්. අනිත් එක අපි ඉතාම ආදරය කරන නමුත් කවදාවත් අපිට නැවත යන්න බැරි 70 දශකයේ තියෙන සුන්දරත්වය, ඒ සිනමාවේ තියෙන සුන්දරත්වයත් අපිට අත්දකින්නට පුළුවන් වෙනවා නෙමෙයි රංගන ශිල්පිනියක් හැටියට මට ඒක කොටසක් වෙන්නත් පුළුවන් වෙනවා. ඉතින් අරුණ කිව්වා වගේ දැන් මේකේ ඉන්න කාස්ට් ඇන්ඩ් ක්‍රූ එක තමයි සුවිශේෂීම ලක්ෂණය මේ චිත්‍රපටයේ. ඇත්තටම ඔහුගේ ඕනම නිර්මාණයක ඒ ලක්ෂණය දැකිය හැකි. ඒ කියන්නේ මේ තිරපිටපතක තියෙන ශක්තිය එම්මම තිරයට ගේන නම් ඇත්තටම ඒක කරන්නට පුළුවන් ආටිස්ලා හරහා තමයි. ඒ වගේම තමයි කාර්මික ශිල්පීන් හරහා තමයි. ඉතින් ඒ තෝරා ගැනීම හරි වැදගත්. මේකෙත් ඒක දකින්නට ලැබෙනවා. ඉතින් පළවෙනියටම මම මේකට සම්බන්ධ වෙනකොට මේක කවචනකින් කිව්වොත් මේක ඩ්‍රීම් ටීම් එකක් මට. ඇත්තටම අධ්‍යක්ෂණයේ ඉඳන් කාර්මික ශිල්පීන් දක්වාම ඒ දැකපු සිහිනයක් සැබෑවීමක් තමයි. හද දැන් මේ කියපු චරිත ගැන මතක් කරපු නිසාම හේමාන් රණසිංහ ඔබ ඒ වගේම සඳරි ප්‍රනාන්දු, ආශාන් රයස්, විමල් ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා මහත්මයා ඇතුළු පිරිසක් මේකට සහභාගී වෙනවා කියලා ඔකී මතක් කරගෙන මෙයාම කියලා මම හිතනවා. දැන් මේ ඔය කිව්වා වගේ දැන් මේ තිර රචනය ඉල්ලන මනරුලියන් ඔබ ඔබේම තිර රචනයක් තමයි. හැබැයි ඔබට අවශ්‍යම අය ලංකාවේ ඉන්න ප්‍රවීණම ජේෂ්ඨම සුවිශේෂීම පිරිසක් එකතු කරගන්නවා. ඔය අතරතුර දැන් මේ ගම්යව හොයා ගැනීම කොහොමද සිද්ධ වෙන්නේ? ඉන්දියාවේ අය වැඩ කරනවා. ලංකාවේ පළවෙනි චිත්‍රපටය. අයව තෝරා ගැනීමට කොහොමද ඒක කොහොමද සිද්ධ වෙන්නේ අතට? ඔව් අතරම ගම්යව මට ඉස්සලා හම්බෙන්නේ මම වෙනත් නාලිකාවක වැඩ කරන කාලේ. ගම්මේ නාලිකාවේ මේ වැඩසටහනක් මේ ප්‍රසන් කරා. ඉතින් සහ ගම්මයක ටැලන්ට් එක මම දැනගෙන හිටියා. සහ අපිට අලුත් මූණක් ඕනලා තිබ්බා ඒ කාලේ. අපි එකම මූණ ටිකකින් තමයි මේ සිනමාව මේ ඉස්සරහට ගියේ. ඉතින් ඒ නිසා ටැලන්ට් එකයි ඒ අවශ්‍යතාවයයි එක්කම එකතු වුණාම මට මේකට සහ මේකේ මේ නිලි භූමිකාව කියන එක ටිකක් ලේසි නෑ මේ. මොකද මම සාමාන්‍යයෙන් කැරක්ටර්ස් එනකොට අර දැන් ගොඩක් අපි දකිනවා අපි දැන් කාගේ චිත්‍රපටයක් වුවාම ඒ මාල්ගේ චිත්‍රපටයක් වුවාම ඒ මාල්ව පේන්න බෑ ඒ චිත්‍රපටිය තුළ. කැරක්ටර් එක පේන්න ඕනේ. මම ඒක හරියට විශ්වාස කරනවා. ඉතින් ගම්මයාගෙත් මම ඒක දැක්කා. ඉතින් මම දැන් චිත්‍රපටය බලුවාම ඒක අපිට හොඳටම දැනගන්න පුළුවන්. හරි අපිට චිත්‍රපටය ඇතුළත් තුච්ච ගීතයක් චිත්‍රපටය නම් පෙන්වන්න බෑ. චිත්‍රපටයේ ගීතයක් පෙන්වන්න බෑ අපිට දැන්. හරි අපි ගීතයක් රස විඳින්න ආයෙමත් එන්න. සඳ පායන්න පායන්න සැරසී අඳුරට ලං වුණා කළුවර ලෝකේ පීඩා සිසිලෙන් පහන් වුණා හෙට පායන්න පායන්න ඔබගෙන් අරුණලු හිරුවාරන් මං ඉන්නවා ආයෙමත් රෑරන් हेमरात्रि तरु आत्म पाया पुआका से मट आई मी संद दिलु न दो ते संद ढई हलिल माका से गैविन मैं उसीन तव निंदे दो मैं उसीन तव निंदे दो संग पायन पायन सरसी अंदुरट नमूना कलुवर लोके पीड़ा सिसिलिन पहनुना गीत वितर चित्रपटे नरबान बटे अल्लांगे कथा करूँ मे कथा गनगत मे अनुदशक कथा कर मेके मे 1970 लव स्टोरी के गवान हेतन अभी अनाकेलपट पेन अभी साधारण करूँ अनेक चित्रपट मे चित्रपट वेनास पेन कोहमदो कथा तेम आवत्ते कपिट कोहमदे वेनस दाके ओ मे चित्रपट यार अभी हम दाके नार वीरया दुष्टया सा प्रेमती කියන රාමයේ සම්පූර්ණයෙන් වෙනස් මේ චිත්‍රපටයේ කතාව හැදෙන්න මේක 1970 ගණන් වල අඳුර රට මේ තේවත් එක සිද්ධ වෙනවා මේ මිනිමැරුමක් ඒ තරුණ යුවලකේ ඒ තරුණිය වෙඩිත බල ඝාතනය කරනවා ඉතින් මේ ඊටමත් ආදරෙන් හිටපු දෙන්නේ ඉතින් ඒ අල්ලේ කිරීමෙන් ඒ තරුණයා විදේශගත වෙනවා හැබැයි ඔහු ඒ දෙන්නගේ ආදරය පොතක් විදිහට ලියනවා මෙන්න මේ කතාව වර්තමානයේ चित्रपट अध्यक्षकवරු අතර හම්බ වෙනවා. ඔහු මේකෙන් තිර නාටකයක් ලියලා තමන්ගේ ටීම් එකත් එක්ක යනවා අර සිද්ධි වෙච්ච බංගලාවට මේ රූපගත කරනවා. ඒ ගියාට පස්සේ ඔවුන් මුහුණ දෙන විවිධ සිද්ධීන් තමයි මේක ඇතුළේ තියෙන්නේ. ඉතින් ඒකට අපේ හැමදාම දකින අපේ පෙරාම සම්පූර්ණයෙන් වෙනස් වෙලා චිත්‍රපටයක් ඇතුළේ චිත්‍රපටය නිර්මාණය වෙනවා සහ දශක දෙකක් එකිනෙකට මිශ්‍ර වෙලා යන මේ කතා පොත තමයි යන්නේ. වගේ බොහොම වෙනස්කම් එක්ක නේද වෙනස් අත්දැකීමක් ඔබට විඳින්න ඉඩ කර තිබෙනවා අපිට ළඟම සිනමා හලට ගිහිල්ලා මේ චිත්‍රපටේ නරඹන්න කියන ආරාධනාව තමයි අපි කරන්නේ දැන් මේ අපි අර ආපු ගීතයත් එක්කම මේ මේක අර කිව්වා වගේ චිත්‍රපටේ ගීත කිහිපයක් තියෙනවා ඊට පස්සේ සටන් චවනිකා තියෙනවා විහිළු තියෙනවා මේ හැමදේම එකතු වෙච්ච ටිකක් කාලයකට පස්සේ ටිකක් අමුතු අත්දැකීමක් තියෙනවා කොහොමද අපි ප්‍රේක්ෂකයන්ට මේ ගැන පොඩ්ඩක් කිය ඔව් I think ඇත්තටම මේක अरे बाइस्कोप रामो तुले तीन चित्रपटे एक कियाने का बाइस्कोप पे का कियाने करने वाला एक तीन ने अतरम में के अंतर्गत ये तुले चित्रपटे क समहरला टापिट काले किन दाकिन तो नल्ला बिच्चे गुड़क तीनों देवल अपिट त्रासे तीनों इट पस्से रोमांटिक साइड का तीनों आदरे पैत्त तीनों इट पस्से संगीत में पैत्त तीनों ये वाके में इताम होंदा कॉमेडी पैत्त कुत्तीनों I think ගොඩක් මේ චිත්‍රපටය නරඹපු අය අපිට දැනට කිව්වේ මේ කොමඩි වල තියෙන්නේ ඉතාලම කියන්නේ පවුලේ හැමෝටම ගිහිල්ලා බලන්න පුළුවන් විදිහේ කොමඩි ඊට පස්සේ පවුලේ හැමෝටම එකට ගිහිල්ලා බලන්න පුළුවන් විදිහේ රොමෑන්ස් ඉතින් ඒක ටිකක් විරලයි මේ අපි පහුගිය කාලේ දැකපු චිත්‍රපටි වල ඒ කොම්බිනේෂන් එක හරි අඩුවෙන් දකින්නට ලැබෙන්නේ ඒ සමබරතාවය රැකගෙන තමයි කතාව ලියවිලා තියෙන්නේ සහ නිර්මාණය වෙලා තියෙන්නේ ඉතින් සංගීතමය පැත්ත ගොඩක් විශේෂයි මේ ගීත චිත්‍රපටයට වඩා ට්‍රැවල් කරනවා ඇත්තටම සංගීතය දැනටත් මිනිස්සු අතරට ගිහිල්ලා තියෙනවා ප්‍රේක්ෂකයන් අතරට ගිහිල්ලා තියෙනවා ඉතින් ආටිස්ලා ගත්තත් අපිව දැකපු ස්වභාවයක් තියෙනවා දැන් මේකේ හේමාල් ඉන්නවා ආශාන් ඉන්නවා බිමල් ජයකොඩි ඉන්නවා මහේන්ද්‍ර පෙරේරා ඉන්නවා අපිව දැකපු විදිහක් තියෙනවා බලාපොරොත්තු වෙන විදිහක් තියෙනවා ඒකෙන් ආත්පසින්ම වෙනස් විදිහේ චරිත තමයි මේකේ දකින්නට ලැබෙන්නේ සහ මම විශ්වාස කරනවා ගොඩක් දුරට අපි මේක තුල නැහැ කියලා. ඉතින් ඒක අරුණගේ අධ්‍යක්ෂණයෙන් අපිට ලැබිච්ච ජයග්‍රහණයක් ආටිස්ලා හැටියට. ආටිස්ලාව දකින්න නැතුව මෙතන මේ චරිත ඒ ආකාරයෙන්ම දැක ගන්න තියෙනවා. ඒකත් ගොඩක් ප්‍රේක්ෂකයන්ගෙන් අපිට අහන්න ලැබිච්ච ප්‍රධානම ෆීඩ්බැක් එකක් දැන් වෙනකොට. හොඳයි එතකොට මේකේ ඉන්න අනෙක් රංගන ශිල්පිනියන්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද දැන් තිරපිටපතේ තියාගෙන හිතේ මනසේ මැවුණු රූපේන දැන් ඔබ රංගන ශිල්පියා ශිල්පිනිය විදිහට තෝරගන්නේ එතකොට මේ අයගෙන් ලැබුණු සහයෝගය කොහොමද අර හිතේ තිබුණු ඒ චරිතය මේ අයට සාධාරණ කිෂ්ඨ කළාද කොහොමද අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. ඔව් අතරම මේ මට තාම පහසුනේ මේ මේකේ හිටපුවා මම මට වඩා ෆීල්ඩ් එකේ වැඩ කරපු ප්‍රවීණ මේ නළු නිලියන්. ඉතින් ඔවුන් එක්ක ගනුදෙනු කිරීම හරි පහසුයි සහ සෑහෙන මහන්සි වුණා මේ චිත්‍රපටයේදී. මට එක පුංචි උදාහරණයක් කියන්නකෝ සඳපායන සින්දුවේ තියෙන গিitar part එක හිමාල් ප්‍රේමගේ গিitar part එක එයාට ඒක ඒ විදිහටම ගන්න ඕනුණා. ඊට පස්සේ මහේන්ද්‍රය තමයි මෙයාට මම දැන් දවස් 3ක් විතර රෑ විදිමරාගෙන ඒක ඉගන්නවා. ඒ හරියටම ඒ සින්දුව හරියටම ඒක ප්ලේ කරනවා. ඉතින් ඒ වගේ හිමාල් සෑහෙනක අපි කරා හැමෝම මේ එකතු වෙලා. මොකද අපි ගොඩක් කල අපි මේන් ලොකේෂන් එක තිබ්බේ මේ ලොකු බංගලාවක්. ඉතින් අපි හැමෝම ඒකේ තමයි හිටියේ. ඉතින් හැමෝම එකට අර අපි හැමෝම එකට එකතු වෙලා මේ කරපු වැඩක් හැටියට මේ කියන්න පුළුවන්. අනිත් ඒවට වඩා ඉතින් ඒක නිසා ඒ කියන්නේ මට මේ කැරක්ටර්ස් ඒ විදිහටම ගේන්න පුළුවන්කම හම්බුණා. ඉතින් ඒක නිසා මට මම හිතන්නේ සෑහෙන සහගයක් හම්බුණා හැමෝගෙම. ඒ කතාවන් කියනකොට ගම්මැට මේ සියල්ල මතක් වෙනවා. හොල්මන්ගේම තිබ්බද අතර? එහෙම ගතියකුත් තිබුණා ඇත්තටම. ඒ කියන්නේ මේ විහිළුවටත් ඉතින් අපි පොඩ්ඩක් බය කරා. අර ඔක්කොම කාණ්ඩයකට ඉන්නකොට ඇත්තටම ඉතාලම මේ සුන්දරම අත්දැකීමක් මගේ ජීවිතේ ලැබුම් මේකේ මේ රූගත කිරීම කාලය තුල ඒ අත්දැකීම සහ විශේෂම කාරණයක් තමයි ඇත්තටම අර කියපු දේ මේ අපේ කණ්ඩායම ඒ කියන්නේ අධ්‍යක්ෂකවරයා අපිට යම්කිසි ඒ ෆ්‍රේම්වර්ක් එකක් දුන්නාම ඒකෙන් පිට අපිත් ආටිස්ලා හැටියට ගොඩාක් මේක ගැන කොහොමද මේක කරන්නේ දැන් මොකද්ද ඔයාගේ ප්ලෑන් එක අපි එකිනෙක දැන් අපි දෙන්නෙක් ඉන්න සීන් එකක් නම් ඔයා මොකද්ද හිතන්නේ මේක ඊට පස්සේ ඔයා මොකද්ද හිතන්නේ ඒ සමහර දේවල් ඒ විදිහට කරපුවක තමයි මට ගොඩාක් මතක් වෙන සමහර තැන් තියෙනවා මට තියෙනවා පොඩි අභියෝගාත්මක දර්ශනයක් ඒක අපි කිව්වොත් රාසය නැති වෙනවා නම් ඒක ඇත්තටම එක චරිතයකින් තව චරිතයකට මර්ජ් වෙන තැනක් තියෙනවා පොඩ්ඩක් මම මේ වගේ එකක් කලින් කරලා තිබුණේ නැහැ. ඉතින් ඇත්තටම එතනදී මහේන්ද්‍ර අයියා විශේෂයෙන්ම දැන් අරුණ අයියා මේම අපිව ඩිරෙක්ට් කරනකොට මහේන්ද්‍ර අයියා විශේෂයෙන්ම රංගනයේ පැත්තෙන් එයාට දෙන්න පුළුවන් ගුරුහරුකම් ගොඩාක් ඒ වෙලාවේ මට දුන්නා. ඒ චරිතය ඒ විදිහට සාර්ථක කරගන්නේ දර්ශනය. ඊට අමතරව තව සීන් එකක් මමයි හේමාලුයි කරපු එකක් තියෙනවා. ඒකේ මේ ට්‍රේලර් එකෙත් අපිට දකින්න ලැබෙනවා. යාට වැඩි තියන්න යනවා විහිළුවට වගේ සීන් එක. කොහොම හරි ඒකෙදි දැන් ඒක කරනවා එයා කෙලින්ම කියනවා දැනෙන්නේ නැහැ මට දැනෙන්නේ නැහැ ඔයා කරන්නේ දැන් දැනෙන්නේ නැහැ. ඉතින් ඒක හොඳ ෆීඩ්බැක් එකක්. අතම ආටිස්ලා හැටියට ඒකෙන් දැන් මම ඒක වැරදියට ගත්තෙත් නැහැ. එයා ඒක වැරදියට ගනී කියලා පොඩ්ඩක්වත් බය වුණෙත් නැහැ. එච්චරට අපේ අතරේ තිබුණා හොඳ කෙමිස්ට්‍රි එකක් හැම කෙනෙක්ගේම අතරේ. මට දැනෙනකම් ඔයා මේක මේ විදිහට කරන්න ඕනේ කියලා. ඉතින් එතකොට තමයි අර ඇත්තටම අපි ආටිස්ලා හැටියට grow වෙන්නේ. මම දන්නවා ඒ දැන් දුෂ්ටයයි හීරෝයි අශාන් සහ හේමාලේ චරිත නිරූපණය කරේ ඒ දෙන්නත් එහෙමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ෆීඩ්බැක් දෙමින් බවුන්ස් වෙමින් තමයි යන්නේ. ඔයා මෙහෙම කරන්න අපි මෙහෙම කරමුද. එතකොට සෙට් එකෙන් පිට අපි ගොඩක් ඇත්තටම මේකට කැප වුණා මේ තත්වයට මේ චරිත විශේෂයෙන් අපිව නොපෙනෙන ගානට ගේන්න. ඒ කැප කිරීම ඒ සාධාරණ ඉටු කිරීම සියල්ලම දැන් ප්‍රතිඵලය බලන්න අපිට ඉඩ කඩක් තිබෙනවා. අපි ඒ බව මතක් කරමින් මේ චිත්‍රපටයේ අපූර්ව ගීත කීපයක් තියෙනවා. තව එක ගීතයකට යන්න තමයි අපේ සූදානම. දෙමෙන කහවණු महावरुसावे जीवित जहर हम देम हमोवे बहिन महावैसी कंदुलु गंगावे जीवित यलंग जीवित हमोवे मतक समरुम गिनी का दूध हमुवे अरं आलेस पिटपत की दिवी रंग मंडल मत कंदुलु मल सुपीपे अनाराधित अरबुमक पैमिली पीली सरन नथी मेरी गुवक पैटली संद किया तारू इली वलट रेवती मंग मुलावी मंग मन सोया विधि मन मुलावी मन मन सोया विधि දැන් චිත්‍රපටයක් කරන්න චිත්‍රපටි කණ්ඩායමක් යනකොට එතන තියෙන චිත්‍රපටය ඇතුලේ තව චිත්‍රපටයක් කියනකොට ඒක හරි අමුතු නිකක් දැනෙනවා නේද? ගිහින් බලන්නම හිතලා ඉන්නේ මේ චිත්‍රපටයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙන නිසා ගිහින් බලන්න. ඒක අමතක නොකර බලන්න. ලේට් නොවි ෆිල්ම් එක බලන්න කියලා කියන්නේ. මම එක පූර්වචාරක පටවල බොහෝ වෙලාවට කියනවා. ඒ නිසා I think 1970 love story කියලා කියන්නේ ඔබ මාත්‍රෙන් වැළඳගනිවි කියලා විශ්වාස කරන්න පුළුවන්කම තියෙන ආදරණීය චිත්‍රපටයක් ආදර के मासे इवर वेन्न කලින් හරි ඔබට කිහින් බලන්න පුළුවන් නම් ඉක්මනට ඔබේ ඒ ආසාව ඉෂ්ට කර ගන්න පුළුවන්. අනේ දැන් මේ තිර පිටපත ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙම මේ අදහස කොහොමද ඇත්තටම ඔයාට එන්නේ? මේක මොකක් හරි වෙන තැනකින් ආපු එකක්ද යම් අදහසක් විදිහට කොහොමද මේ වගේ එකක් ලියවෙන්නේ? ඇත්තටම දැන් නම් මතකත් නැහැ කොහොමද මේක කියලා. මොකද මේක මම මේක ඇත්තටම මේ වෙනම සටහනක් විතර ලියාගෙන තියාගෙන හිටියා. ඉතින්ලා ඇත්තටම ඔක එළියට ඇදලා ගත්තේ ඡන්න තමයි. මම මුලින් හිතුවා මේක කොටස් 100කට ටෙලිග්‍රෑමයක් කරනවා කියලා. මේ ඊට පස්සේ කොහේ නැව හරියන්න ඔක ෆිල්ම් එකක් කරපුවා. ඔක ලස්සන කරන්න පුළුවන් කියලා කියලා ඊට පස්සේ තමයි මම මේක තව ඩෙවලොප් කරලා චිත්‍රපටයක් විදිහට මේව කරගත්තේ. ඉතින් ඇත්තටම මේ අර මම දැන් කොහොමත් දැන් මගේ අර නිකිණි මැස්ස ඒවල් ලියනකොට තිබ්බට වඩා සම්පූර්ණයෙන් වෙනස් මූඩ් එකක් ඉඳලා මට ටිකක් කල් ගියා මේක හරියට හදාගන්න. නමුත් මම දැන් අවසානයේ සාර්ථක පිටපතක් එළියට ආවා. දැන් අර ඒකේ අපි දැක්ක සමහර රූපරාමුත් එක ජයනේ. හරි ලස්සන පැති තිබුණා. රිවර්ස්ටන් පැත්තෙම ටිකක් තියෙනවා. ඔව්. ඒක පාදුක්කේ සහ රිවර්ස්ටන් වල තමයි මාතලේ ෂූට් කරන්නේ. හොඳයි. මේ සඳහා උදව් කරපු ඒ වගේ මතක් කරන්න අවශ්‍ය කරන පිරිසක් ඇති. අපි ඒ අය පිළිබඳව මතක් කරමු නේ. ඔව් මම දන්නේ මේක පාදනයේ පිළිබඳව ප්‍රධාන වශයෙන්ම මගේ නිෂ්පාදකවරයා. මොකද ඔහුත් එක්ක මම ඔහු ළඟට ඔහු මේ කතා කරනකොට මම ඔහුට චිත්‍රපටි කතා පහක් විතර කිව්වා. කිව්වම ඔහු වැඩිම කැමතුනේ මේ චිත්‍රපටියට. ඉතින් ඊට පස්සේ මේ මගේ කාර්මික ශිල්පීන් රංගන ශිල්පීන් සියලු දෙනා මතක් කරන්න ඕනේ. මොකද සෑහෙන කාලයක් මේ චිත්‍රපටියත් එක්ක අපි වැඩ කරා. විශේෂයෙන්ම කොවිඩ් එකත් එක්ක. ඒ නිසා මේ ඉවර කරගන්න අපිට යම් කිසි කාලයක් ගියා. ඉතින් අවසානයේ මේක තාම හොඳ මට්ටමකින් ඉවර කරන්න හම්බුණා. ඉතින් අද ඒකේ ප්‍රතිඵල අපිට පේනවා. ඉතින් මේක අපිට වැදගත් දේ තමයි ප්‍රේක්ෂකයා මේක බලලා අපිට මොනවද කියන්නේ කියන එක. ඉතින් ඒ ප්‍රතිචාර ඉතා හොඳයි. ඉතින් අපි කියන්නේ අපිට මේ චිත්‍රපටි බලලා ඔබට දැනන දේ අපිට කියන්න කියලා. ගම්‍ය චිත්‍රපටය බලපු ප්‍රේක්ෂකයන් විචාරකයන් මොන වගේ දේවල් අත්දැකීම් කිව්වේ? මෙහෙමයි ඉතින් කිසිම කෙනෙක් තමන්ගේ චිත්‍රපටය ගැන කියන්නේ අපිට හොඳටම බැන්න කියන එක. නමුත් යම්කිසි ක්‍රෙඩිබිලිටි එකක් මම මේ කර්මාන්තය තුල ගොඩනගාගෙන තිනවා. ඒ කියන්නේ සමගේ වැඩේටත් ඒ වගේම පුද්ගලයෙක් හැටියටත් අවංක යම්කිසි අභිමානයක් තියෙන කෙනෙක් හැටියට. ඉතින් ඒ හින්දා තමයි මම ඇත්තටම ඊටාම ඒ අභිමානයත් එක්ක තමයි මම මේ ෆිල්ම් එක ගැන කතා කරන්නේ සහ ඒකේ වැඩ කරෙත් එහෙමයි. ඊට පස්සේ අද වෙනකන් ඇත්තටම ලැබෙන ප්‍රතිචාර ගැන කතා කරන්නේත් එහෙමයි. මොකද අවංකවම චිත්‍රපටයක් හැටියට මම දකිනවා මේක ඊටාම හොඳ ප්‍රමිතියක චිත්‍රපටයක්. එතකොට මට එනවා ලොකු විශ්වාසයක් තව කෙනෙකුට ඒක රෙකමෙන්ඩ් කරන්න. මොකද අද කෙනෙකුට ප්‍රේක්ෂකෙක්ට ටිකට් පතක් කියන මුදලත් හරි වටිනවා. ඉතින් අපේ චිත්‍රපටය අපි බලන්න කියන්නේ ඇත්තට මේ මුදලට अतिशय वटिनाकमක් එකතු වෙන චිත්‍රපටයක් නිසා ඒ කියන්නේ කිසිම තැනකින් මේ කණ්ඩායම නිර්මාණ කණ්ඩායම කිසිම තැනකින් ඇත්තටම ඒක අතහැරලා නැහැ වැඩි කිසිම වෙලාවකදී අංග සම්පූර්ණ ඒ දහඩිය මහන්සිය කැපවීම කුසලතාවයේ දක්ෂතාවයේ පෙනෙන චිත්‍රපටයක්. ඉතින් ඒ හින්දා තමයි ඒක ප්‍රතිචාරත් අපිට අවංක ප්‍රතිචාර ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ කර්මාන්තය තුලිනුත් ඊට පිටස්තර ප්‍රේක්ෂක සාමාන්‍ය ප්‍රේක්ෂකයි ප්‍රේක්ෂකාගාරයේනුත් අපිට එන්නේ හොඳ ප්‍රතිචාර මොකද ප්‍රමිතියේ චිත්‍රපටයක් නිසා. ඉතින් අරුණගේ කලින් චිත්‍රපටත් ඊට පස්සේ හදපු චිත්‍රපටත් මාරියා වගේ එකක් ඊට පස්සේ ආවේ. දැනටත් ඒක ගොඩක් ඇකලේඩ්ස් දිනපු චිත්‍රපටය. ඉතින් ඒක නිර්මාණකරුවෙක් හැටියට ඔහු හදාගෙන තියෙනවා. ඉතින් ඔහුගේ චිත්‍රපටයක් වුණාම යම්කිසි ප්‍රමිතියක් කොහොමත් අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා තමයි බය නැතුව බලන්න එන්න ටිකට් පතක් ගන්න. මොකද මේක විශේෂයෙන් ශ්‍රී ලාංකික සිනමා කර්මාන්තයට ප්‍රේක්ෂකයින්ගේ සහයෝගය සහ ශක්තිය අවශ්‍යම තැනක්. लेट नोवी फिल्म के बालन नहीं किया था ना ओ देंग वो बटा अभी आराधना करे दिखने दिखने में चित्रपट नारामन निकला मुझे अत्तर में उनका प्रमितिये न्यूटू वेनस तेमा वाके एक वेनस हैडताले एक चित्रपट या काले के पास से अपने बालन नहीं कर रखती ना अमतक नौकर मतक कले युतु कारण आये दिए टा मुनादा अपने मगहर दिया මගහැරගෙන එන්න කියලා කියනවා. ඔව් ඒක තමයි මගහැරින්න දැන් තියෙන ඉතින් ප්‍රේක්ෂකයන්ගේ ඒ බලන එක තමයි වටිනාම දේ මග නොහරින්න තියෙන වටිනාම දේ. මේක ඇත්තටම දැන් ඊටම උණුසුමෙන් බලන්න පුළුවන් කාර්යයක්. මොකද දැන් තිරගත වෙනකොට ගොඩක් ප්‍රේක්ෂකාගාරය ගොඩක් පිරීලා තියෙන්නේ. ඉතින් එතකොට තමයි මේකේ මම හිතන්නේ රසය තියෙන්නේ. අර පහු එන්නේ නැතුව මේකේ අනිත් අයත් එක්ක කාණ්ඩයත් එක්ක එකතුව බලන්න පුළුවන් හොඳම කාලය මේක. ඉතින් ඒකට තමයි ආරාධනය කරන්නේ නිරන්තරයෙන්ම. හොඳයි. එතකොට මේ ළඟදිම ආපු චිත්‍රපටිය ගැන කතා කරන්න ආපු වෙලාවේ මේක අහන එක කොච්චර හොඳයිද නැද්ද කියන මම දන්නේ නැහැ. මේ හැබැයි අහන්න හේතුන දැන් මෙතන එහාට මොන වගේ බලාපොරොත්තුවක් වේවිද තව ප්‍රේක්ෂකාගාරයට තව බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් විදිහ දෙයක් නිර්මාණය කරන්න හිතක් තියනවද ළඟකදී කොහොම වේවිද කියලා කොහොමද? වගේ තව චිත්‍රපටයක් තියෙනවා මේ මාරියා චිත්‍රපටිය ඒක විතරතර සම්පූර්ණ වෙනස් චිත්‍රපටයක් අපි ගැන කතා කරා. මේ ඉතින් ඒක මේ වසරේ මැද භාගයේදී තිරගත වෙන නියමිතයි. ඉතින් සම්පූර්ණ වෙනස් තේමාවක් දෙකක්. ඒක මේ ඉතින් ඒකත් බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ වගේ තව චිත්‍රපටයක් නිර්මාණය කරන්නත් මේ රස බලාපොරොත්තු. චිත්‍රපටිවලුත් නවක පිටස හඳුන්වාදී මේ බලාපොරොත්තුවක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි එදිනදා හැමදාම දකින මුහුණු වලින් එහා පැත්තට ගියපෝ. ඔව් ඇත්තටම අපිටත් ඕනේ ඒක තමයි මේ. නමුත් දැන් අපේ ඉන්න ශ්‍රේෂ්ඨේ ගොඩක් අය මේ කියන්නේ තමන්ගේ වෘත්තියට තියෙන ගරුත්වය හරිය අඩුයි. වෘත්තිය ඒ කියන්නේ ඒක තමන්ගේ වෘත්තිය තමන් කොහොමද මේන්ටේන් කරන්නේ කියන එක සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ හම්බෙන් තමයි දැන් ගම්මැල වගේ අපිට හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට හම්බ වෙනවා නම් අපි ඕනලා කැමති ඒගොල්ලන් මේවා කරා. නමුත් වෙන ප්‍රශ්න ගොඩකුත් තියෙනවා මේ ශ්‍රේෂ්ඨේ. ඒ කියන්නේ තමන්ගේ කොහොමද වෘත්තිය ගරුත්වය තියාගෙන වැඩ කරන්නේ සහ ඒ නිසා අර අපිට කලාතුරකින් තමයි මේ වගේ චරිත හම්බෙන්නේ. ඉතින් ඒ චරිත හම්බුනාම අපි එකකින් උපරිම ප්‍රයෝජන ගන්නවා. සමහර අවස්ථාවල තියෙන දෙයක් තමයි මේ සාමාන්‍යයෙන් එක චරිතයකට ඒක නා කොට වුණාට පස්සේ අධ්‍යක්ෂකතුමා සහ මේ සියලු දෙනාම යාව දකින්නේ ඒ එතන තියාගෙන. ඒ වෙනස ඔබ කොහොමද දකින්නේ? ඇත්තටම මේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට මේ එයා ඒ චරිතයටම කොටු කරලා තියන්න තමයි හුඟක් අය කියන්නේ දකින්න එතන ඉන්නේ. කියනක හුඟක් රංගන ශිල්පීන්ගෙත් තියෙන මේ ඒ කියන්නේ එයාගේ චෝදනාව වඩපත් වෙනවා සමහරවිට ওই කාරණාව. ඔව් ඒක තියෙන තමන්ගේ අතේ. තමන් තමයි කොටු නොවි ඉන්න බලන්න ඕනේ. තමන් ඒ කියන්නේ තමන්ට එක දිගට එකම වගේ චරිත හම්බ වෙනවා නම් තමන් දැනගන්න ඕනේ තමන් කොහොමද ඉතින් වෙනස් වෙන්නේ. එහෙම නැත්නම් තමන්ට හම්බෙන චරිතේ තමන් කොහොමද වෙනස් කරගන්නේ. මේ නැත්තම් අපි එකම රාමුවකට හුරුවනහම අපිට හැමතිස්සම මොනවා චරිතයක්වත් පේන්නේ එකම විදියට. මොකද චරිතයක් කැරක්ටර් එකක් දුන්නාට පස්සේ තමන්ගේ අතේ තියෙන ලොකු වගකීමක් ඒක කොහොමද කරන්න කියලා. විශේෂයෙන්ම තමන්ව පේන්න බෑ ඒක කැරක්ටර් එක එන්න ඕනේ. ඉතින් ඒකට ලොකු කැපකිරීමක් සහ අධ්‍යයනයක් කරන්න ඕනේ. එහෙම කරන පිරිස ඉතා අඩුයි අපේ. තාමත් සීමිත පිරිසක් තමයි ඒක කරන්නේ. එහෙම කරොත් තමන්ටම තමන් වෙනස් කරගන්න පුළුවන්. දැන් ගම්මයා විශේෂයෙන්ම ඉන්දියාවේ සිනමා කර්මාන්තයත් එක්ක හිටපු කෙනෙක් විදිහට ලංකාවේ මේක පළවෙනි අත්දැකීම බවට පත් වෙනවා. ඒක පටන් ගන්න කාලේ දැන් නම් තවත් සිනමා කීපයකට සම්බන්ධ වෙනවා. සිනමා පට කීපයකට සම්බන්ධ වෙනවා. කොහොමද හෙට දවසේ බලාපොරොත්තුව නිලියක් විදිහට අනුමත ශිල්පියෙක් විදිහට මම හිතන්නේ ඒ කියන්නේ අර චරිතාංග රංගන ශිල්පිනියක් බවට පත්වීම තමයි. නමුත් අපිට දෙකෙන් එකක් සාමාන්‍යයෙන් ලංකාව තුළ දකින්න තෝරගන්න වෙනවා. එක්ක තරු ගුණය තියෙන කෙනෙක් තරුවක් වෙන්න පුළුවන්. එක්ක චරිතාංග රංගන ශිල්පිනියක් වෙන්න පුළුවන්. මම හිතන්නේ පළවෙනියටම අරුණ මට මේ ගැන කතා කරනකොට චිත්‍රපටය ගැන කතා කරනකොට කියපු දේ ඔහු මාතුලින් දැකපු දේ සහ මටත් එදා ප්‍රත්‍යක්ෂ වෙච්ච දේ තමයි මේ දෙක මර්ජ් විය හැකි එකක් විය හැකි. ඉන්දියාව තුළ හොලිවුඩ් වල අනිත් කර්මාන්ත තුළ අපිට ඒක දකින්න ලැබෙනවා. ඕනම කෙනෙක් අපි ගත්තොත් ජූලියා රොබර්ට්ස් කෙනෙක් හරි දීපිකා කෙනෙක් හරි ශර්මිලා ටැගෝර් කෙනෙක් හරි චරිතාංග රංගන ශිල්පිනියෝ විවිධ චරිත කරනවා. ඊටාම හොඳට කරනවා. ඒ වගේම තරු ගුණය තියෙනවා. ප්‍රේක්ෂකයන්ව සිනමා පටයකට අද්ද ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ මේක හරි විරලයි ඇත්තටම. දැන් ඉස්සර 70 දශකයේ මේක අපි දකින්න ලැබුණා. ඒක තමයි අපි මේ පිළිඹු කරන්න උත්සාහ කරන්නේ. අද ඊටාම විරල දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒක තමයි මම හිතන්නේ මගේ ගමන මම මේ මාර්ගයේ තමයි යන්න හදන්නේ. මොකද මම හදාරල රංගනය හදාරපු කෙනෙක්. මම නර්තනය හදාරපු කෙනෙක්. මම ඉතින් එක පොඩි ෆ්‍රේම් එකකින් මේ නර්තනය මේකේ තියෙනවා. ෆ්‍රේම් එකකින් වුණත් අපිට ඒක පේනවා. ඉතින් ඒක බැරි කෙනෙකුට මේ වගේ ගීතයක් දීලා ඒක ඒක අවුට්කම් එක ගන්න අමාරුයි. දැන් හේමාල් වුණත් ඇත්තටම මේකට ඉතාම කැප වෙච්ච නිසා තමයි මේ ඉච්චර ලස්සන මේක. ඒ කියන්නේ දෘශ්‍යමය වශයෙන් ගත්තාම මේ සිනමා පටයේ ලස්සන ඒ කැපවීම කරපු නිසා. ඉතින් ඒක තමයි ඇත්තටම බලාපොරොත්තු තියෙන්නේ. විවිධ චරිත වලට කැප වෙමින් ඒ වගේම අර අපේ තියෙන තරු ගුණයක් පවත්වාගෙන යමින් එකට කරගෙන යෑම තමයි. හොඳයි. මේ සියල්ලම එකට එකතු වෙච්ච ආදරණීය චිත්‍රපටයක් ඔබ හමුවට ඇවිල්ලා තියෙනවා. අමතක නොකර මග හරගන්නේ නැතුව ලේට් නොවී ෆිල්ම් එක බලන්න කියලා අපි කියනවා. 1970 Love Story බොහොම ආදරෙන් අරබන් කියලා ආරාධනා කරන ගමන. අපි සමු දෙන්න සූදානම් වෙන්නේ පෙර නොවිරු වෙනස්ම තාලයේ චිත්‍රපටයක් නරඹමින් මේ ඉඩකට දැන් ඔන්න අපිට තියෙනවා. එය නිර්මාණය කරපු අරුණ ජයවර්ධන, ඒ වගේම ගම්මියා විජේදාස බොහොම ස්තුතියි දවසේ අපේ ආරාධනා පිළිගත්තා. අපි ආයෙ දවසම ආයිබෝන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.